හරි සුබ දවසක්. දැන් කතා කරන්න හදන්න දැන් ෆස්ට් ඉයර් සෙකන්ඩ් සෙමස්ටර් එක්සෑම් එක තියෙනවා පටන් ගන්නවා. අනේ හය එච්.එන්.ඩී. අයිටී කියන අයිටී වල පටන් ගන්න. එතකොට මේක කරගන්නේ කොහොමද දැන්? ගොඩක් කට්ටිය ඉන්න දැන් වැඩේ කරගන්න බෑ අමාරුයි වගේ සීන් එකක ඉන්නවා. එතන මෙහෙම සීන් නැහැ මෙතන. මේක මේ ගොඩ දා ගන්න පුළුවන්. ලොකු කේස් එකක් නැහැ මේ. ආට තියෙන්නේ මෙතනදී පොඩි දේවල් ටිකක් කරන්න. ඔයා ඔයාම වෙනස් කරගන්න එක තමයි මේකෙදී කරගන්න ඕනේ. එතකොට මුලින්ම අපි බලනවා ටයිම් ටේබල්. අපිට දින ටයිම් ෂෙඩියුල් එකටනේ අපි මේක ප්ලෑන් කරන්න ඕනේ. නැත්නම් ලබන උත්තර මේක කරන්න හරියන්නේ නැහැ. අපි එතකොට යනවා දැන් අපේ ටයිම් ටේබල් එකට. මේ ටයිම් ටේබල් එකත් එක්ක ඔයා බැලුවොත් ඔයාට පෙනෙයි 9:06 ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් ප්‍රෝග්‍රෑමින් කියන සබ්ජෙක්ට් එක තියෙනවා. කියන්නේ මේකේ ගොඩක් අමාරු කියලා හట్టి හිතන් ඉන්න සබ්ජෙක්ට් එක. දැන් අපි මේ වෙනකොට මේකේ වීඩියෝස් 10ක් දාලා කරලා ඒකේ පාස්ට් පේපර්ස් දාලා තියෙනවා. ඒ ටික බලාගෙන ගියා නම් ඔයාට කිසිම කේස් එකක් නැතුව මේක උඩ දාන්න පුළුවන්. මේක ගිය පාර කට්ටිය උඩ දැම්මත් එහෙම. 9:06. 9:12ට ඉවර වෙනවා සබ්ජෙක්ට් එක. ඊළ පස්සේ තියෙන්නේ දවසක් කරලා 8 වෙනිදා තමයි අනික එක තියෙන්නේ. හැබැයි මෙතන 8 9 කියන දවස් දෙකේම සබ්ජෙක්ට්ස් දෙකක් තියෙනවා. තියෙන්නේ මොනවද? තියෙන තියරි වැඩිම සබ්ජෙක්ට් එක. Data Communication and Networks and Graphics and Multimedia. අන්න එතන අර්බුදයක් තියෙනවා. අපි දැන් මේක තේරුම් ගන්නවා. මේ තේරුම් ගන්න එක කරන්න මේ කොහොමද මේ ටයිම් ෂෙඩියුල් එක අපි ගහගන්නේ. දැන් plan එක හදන හැටි මම මේ කියා දෙන්න. ඊට පස්සේ දවස් 9යි 10යි 11යි 12යි. දවස් 3කට පස්සේ සිස්ටම් ඇනලයිස් තියෙන. ඒක ඇත්තට ලොකු සබ්ජෙක්ට් එකක් නෙමෙයි. එතන දවස් දෙකක් විතර ගැප් එකක් තියලා තමයි තියෙන්නේ. ඒකත් තියෙන හවස. හවස තියෙන. ඊට පස්සේ ඊට පහුවෙනිදා ආයෙ ඉංග්‍රීසි තියෙනවා. ඒකත් අවුලක් නැහැ. මේක ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ දවසක් කරලා data structures algorithm දිනනවා. ඊට පහුවෙනිදා ආයෙම static තියෙනවා. දැන් ඔයා හිතන් ඉන්න ඇති මේ මොකක් කරලා නැහැ. දැන් මෙතන 9:03 අපි හවස 6ට මේ වීඩියෝ එක හම්බෙන්න යනවා. 9:03 වෙනිදා දැන් ඔයාට මේක හම්බ වෙනකොට මේ ඔයා මොකුත් කරලා නැහැ කියලා හිතන්න. නා මොනම දෙයක්වත් කරලා නැහැ. විභාගය කියලා පොතක්වත් අල්ලන්න. හැබැයි මෙතන ඉන්න හැමෝම ඉස්සරහට දෙයක් කරලා දිනවා. ඒක මම දන්නවා. දැන් නිකන් හරි මේක පෙරලා බලලා තිනවා මේක කරගන්න ඕනි කියන මයින්ඩ් එකෙන් මේක බලලා තිනවා. තේරෙන්නේ නැද්ද තේරෙනවද කියන එක වෙනම සීන්. දැන් ඔයාලට තියෙන්නේ මොකද්ද මේකේ ප්‍රමුඛතා ටික හඳුනා ගන්න ඕනේ ඉස්සෙල්ලාම මම මොන මොන වගේ දේවල් ටිකක් උඩට දාලා ඉස්සෙල්ලා මේ ටයිම් එකේ ඉවර කරගත්තොත් මාව හිර වෙන්නේ නැතුව මේ එක්සෑම් එක ගොඩ දාන්න පුළුවන්. හරියටම ක්‍රිකට් මැච් එකක් ගහන්න. දැන් ඔයා හිතනවා නම් මේ ළඟට විභාග කිට්ටු ඇවිල්ලා මේකට ට්‍රයි කරන්න ඕනේ නැතුව අතහැරලා දානවා කියලා පට්ට අපරාධයක්. විභාගය කියලා කියන්නේ විභාගයක් කියලා කියන්නේ ඔයා 100ට 100ක් සමත් විය යුතු නැහැ. කියන්නේ 100ට 100 විභාග සමත් වෙනවා කියලා කියන්නේ මම කියන්නේ ලකුණු 100ෙන් 100 ගන්න ඕනේ නැහැ කියන කතාව. ඔය සම්පූර්ණ දන්න තියරි ටික ඔක්කොම ගිහිල්ලා ලියන්න ඕනේ කියන එකක් නෙමෙයි විභාගේ තියෙන්නේ. තාට අවම ගත යුතු ලකුණු ප්‍රමාණයක් තියෙනවා. ලකුණු 45ක් කියලා අපි කියමු. 45න් උඩට තමයි යන්න ඕනේ. මම කියන්නේ මේක A B ගන්න ඉන්න හැටියට නෙමෙයි. ගා මාරුම වෙලා මේක නන්නත්තර වෙලා ඉන්නවා නම් දැන් මම කරන්න ඕන වැඩේ මේ කරන්න කියන්න දැන්. බා මේක අතරින් හොඳ නැහැ. ඔයගොල්ලෝ මැච් බලලා ඇති. ඒ කියන්නේ පරාද වෙන්න යන මැච් දිනනවා. ක්‍රිකට් බලන්නේ උදන්නා. ක්‍රිකට් මැච් බලන්නේ උදන්නා. පරාද වෙන්න යන මැච් දිනන්නේ කොහොමද? අල්ලගෙන ඉන්නවා. ඒක වට ගන්න නැතුව අල්ලගෙන ඉන්නවා කොහොම හරි. අවසාන වෙලාවේ ගහනවා ගේම් එක. ඒකයි. දැන් මෙතන ඔයා අද 3 වෙනිදා 16 වෙනකොට ඉවරයි. තව දවස් 10යි 13ක් 14ක් යනකොට සම්පූර්ණ මේක පේපර් එක ලියලා ඉවරයි. මේ සබ්ජෙක්ට් එක ඔක්කොම ඉවරයි. ආයෙත් මේක හම්බෙන්නේ නැහැ. මේ සබ්ජෙක්ට් එක හම්බෙන්නේ නැහැ. අර ඕ ලෙවල් වල ඒ ලෙවල් වල වගේ අර වාර විභාග ලියන්න වගේ සීන් නැන්න මේ තියෙන. වාර විභාග ලියනවා නම් ආයෙ ලැබෙන වාරෙත් අර අර ටික ඔක්කොම හත් එක හම්බෙනවා. එහෙම එකක් නැහැ. මේ සබ්ජෙක්ට් එක මෙතන ඉවරයි. ඕගලන්ට තව දවස් 15කින් විතර යනකොට මේ සබ්ජෙක්ට් එක ඉවරට ඉවරයි. ආයෙත් මේක හම්බෙන්නව නැහැ. එතකොට කොහොමද මේක අපි ගොඩ දාන්නේ? ඉතින් එහෙම එකක් නේ. ආයෙ තව අවුරුද්දක් විතර මෙඩිකල් දාගෙන 33ට ආගෙන මේක අරන් යනවා කියලා කියන්නේ ඕගොල්ලන්ගේ අර්බුදයක්. ඕගොල්ලන්ට හොඳ ගැට් එකක් තියෙන්න ඕනේ. ඔක්කොම මෙතන ඇවිල්ලා ඉන්නේ ඒ ලෙවල් පාස් වෙච්ච කට්. අනිවාර්යෙන් ඒ ලෙවල් පාස් වෙච්චයි ඉන්නේ. ඕගොල්ලන්ට තියෙන්න ඕනේ මේක ගොඩ දාගන්න. මේකට ට්‍රයි කරන්න. මෙඩිකල් දාන්න එපා මේ වෙලාවේ. කාට මේ මහා රසණී පැක්ක දිලා එහෙම වෙලා ඉන්නවා නම් එහෙම ඒක කරගන්න ප්‍රශ්නයක් නැහැ.
එහෙම නෙමෙයි මේ විභාගයට බය හින්ද මෙඩිකල් දාන්න එපා. ඒක මාර අපරාධයක් ඔයාලට තේරෙන්නේ. ඔයාලට ෆෝර්ත් සෙම් එකේ සමහරට ලියන්න වෙන්නේ මේ සබ්ජෙක්ට් එක. එකක් සබ්ජෙක්ට් අර මේ වෙනස් විදිහකට තියෙන සෙම් එකක් මේ සෙකන්ඩ් සෙම් එක කියලා කියන්නේ. එතකොට මේක අපි මේ වෙලාවේ ඉවර කරගන්න ඕනේ. දවස් 15 ගේම් එකක් තියෙනවා. හරි. දැන් කොහොමද මේක ගහන්නේ? මුලින්ම අපිට තියෙන්නේ හොඳ මේකක් ආයේ. අරට ක්‍රිකට් මැච් එක ඕස්ට්‍රේලියා හම්බෙන්න වගේ සීන් එකක් තියෙනවා. හොඳට ප්‍රැක්ටිස් කරලා යන්න ඕන සබ්ජෙක්ට් එකක් තමයි ඩබල් ඕපී කියලා කියන්නේ. ඩබල් ඕපී ප්‍රැක්ටිස් කරන්න තියෙන මෙච්චරයි. දැන් ඕගොල්ලෝ හැමෝම හොයන්නේ කෙටි පාරවල්නේ. කෙටි පාරවල් නේද? කෙටි පාරවල් හොයාගෙන යනකොට දැන් හරි ඒක තමයි ගන්න ඕනේ. يعني අපි මොලේ කැමති නැහැ ලොකු ලෝඩ් එකක් දරා ගන්න. අරලම දේ ඒකයි. අපි මොලේ කැමති විදිහට මේක දෙන්න ඕනේ. දැන් ඔයාට කරන්න තියෙන මෙච්චරයි. මාර කෙටි පාරවල් හොයන් යන්න එපා දැන්. යම් කිසි දැනුමක් අරගෙන විභාගයට යා යුතුයි. අර වීඩියෝස් 10ක් දාලා තිනවා ඩබල් ලොකිය. උපරිම උනොත් පැය 5ක් නැත්තම් පැය 6ක් තියෙනවා. ඔයා මොකොනෝ දෙයක්වත් බලලා නැත්තම් ආ දැන් පටන් ගන්න ඒක බලන්න. බලාගෙන ෂෝට් නෝට් එකක් හරි මොකක් හරි මේ විශේෂ තැන් ටික ලියාගෙන යන්න. මම ෂෝට් නෝට් එකක් උමත් ඔයගලන්ට දෙනවා ඩබල් ලොකිය. ඒ ටික කරගෙන යන්න පාස් පේපර් ඩිස්කෂන් එකක් තියෙනවා. ඒ ටික බලාගෙන යන්න. බලාගෙන යනකොට ඔයාලට තේරෙනවා මෙන්න මේ ටික බලාගත්තාම මෙන්න මේ ටිකෙන් මේ විදිහ ප්‍රශ්න ටිකක් හැදිලා එන්නේ කියලා. ඒක ඔළුවට යනවා ඒක. ඔළුවට ප්‍රශ්න මොඩියුල් ටිකයි තියෙන ටිකයි වැන්නාට පස්සේ ඒක ෆික්ස්. ඔයා ඊට පස්සේ මේක මේ මට ඔක්කොම මතකයිද ඔක්කොම නොවයිද කියලා ආයෙ යාළුවගෙන් අර ගොම් පාඩ දානවා. යාළුවගෙන් මට කටපාඩම්ද කියලා බලන්න කියහන් කියලා අර එහෙම සීන් එකක් දානවනේ. ඒවා කරන්න දැන් ඒවා. මේවා එහෙම කරන්න පුළුවන් දේවල් නෙමෙයි. එහෙම කරන්න පුළුවන් ඇති අර මේකේක කවි පාඩම් කරන්න අනම්මනම් ඉන්නොත් මේව එහෙම කරන්න බෑ. ඔයාගේ ඔළුවට ඒක ඔයා අවබෝධ කරගෙන ඒක පේපර් එකේ ලියලා ඒ පේපර් වල මොඩියුල් දැකලා ඒකට කැප වෙලා ඒ කියන්නේ ඒක ඒ ෂෙඩියුල් එක ඇතුලේ කැප වෙලා වැඩ කරා නම් ඔයාගේ ඔළුවේ තුල ඒක තියෙනවා. ඒක නැති වෙන්නේ නැහැ. ඔයාට තියෙන්නේ ඒක අරගෙන ඒකෙන් තමයි එක්සෑම් එකට යන්න ඕනේ. නැත්තම් මේ කටපාඩම් කරන්න යන්න බෑ මේක සබ්ජෙක්ට් එකක් ලියන්න බෑ. ආ කටපා ආ විභාග ෆේල් කරගන්න මේ මේ කියන විභාග තියෙනවනේ හතරක්ද පහක් විභාග හතරක් තියෙනවා. ඒ හතර ෆේල් වෙන්න එක හේතුවක් වෙන්න පුළුවන් ඔයා කටපාඩම් කරන්න. මේක සබ්ජෙක්ට් එකක් කටපාඩම් කරලා ලියන්න බෑ. ඔයාට ලියන්න තියෙන එකම මේ අවබෝධය තමයි. අවබෝධය ගන්න ඕනේ. අවබෝධයෙන් තමයි මේක ලියන්න ඕනේ. පේපර් එකේ ඉන මොඩල් එක මොන වගේද කියලා අවබෝධය තමයි එන්න ඕනේ. එතකොට මේ අවබෝධයට තමයි අපි මාස්ටර් ප්ලෑන් එක හදාගන්නේ. මේ හදන හැටි දැන් කියන්න මේ වටින් එන්නේ. එතකොට ඉස්සලාම ඔයා ඩබල් ඕපී කියන එක ගැන අවධානය ගන්න වීඩියෝ ටික දාලා තියෙනවා. හරිද? කොහොමද ටික දාලා තියෙන්නේ. ඔයාලට ඒක බලන්න පුළුවන්. ඊළඟට මෙන්න මෙතන හිර වෙන සබ්ජෙක්ට් දෙකක් තියෙනවා. දැන් ඔයා ඩබල් ඕපී පටන් ගන්නේ 9:4 කියලා හිතන්නකෝ. 9:4 නැත්තම් ඔයා 9:04 පටන් ගන්න බෑ මොකක්කම වැඩක් කළා නැත්තම් ඔයා මේ වීඩියෝ එක ඉවරනකොට ඉවර වෙලා ඒක මේ පටන් ගන්න ඕන අනිවාර්යෙන්ම මේක ඉවර වෙච්ච තැනින් නම් ආයි නිදි නිින්ද ගැන හිතන්න කන දේ ගැන හිතන්න එහෙම දෙයක් දැන් හිතන්න යන්න එපා මේ දවස් 15 මේකට මහන්සි වෙන්න මේකත් එක්ක බහින්න මේකට ෆුල් ફોකස් කරන්න අනික හැම දෙයක්ම අතාරින්න මේ වෙලාවේ හැම දෙයක්ම පැත්තකින් තියලා මේකට ફોකස් කරන්න හේතුව මේක මෙතනින් ගොඩ දාගත්තොත් ඉවරයි නැත්තම් මේක තව අවුරුද්දක් කට්ට කාලා ලියන්න ගියාට පස්සේ ඔයාගේ යාළුවෝ ටිකත් ඔයත් එක්ක නෑ මේක ලියන්න. ඊට පස්සේ ඔයාට සෑහෙන්න තනියෙන් මුණ දෙන්න ප්‍රශ්න රාශියකට. ඒකින්ද මේක මේ මෙඩිකල් දාගෙන එහෙම කරන්න යන්න එපා. ඔයා මේක ලියන්න අනිවා. ඔයාට ඔක හරියට ඔයා කට්ට කාලා ලිව්වොත් අනිවාර්යෙන් පාස් වෙනවා මේ සබ්ජෙක්ට් ටික ඔක්කොම. ඉතින් බයක් නැතුව කියන්නේ ඔයාට ඒ ටික අදාළ කරන රිසෝර්සස් ටික දීලා දෙනවා. එතකොට ඔයාට තියෙන වීඩියෝස් ටික බලන්න වීඩියෝස් ටික බලලා දැන් පාස් මේ ෂෝට් නෝට් එකක් හම්බේ ඒකත් බලා ගන්න ඒ ටික බලාගෙන ඉන්න. හරි දැන් ඒ ඩබල් ඕපී ගොඩ දාගන්න එහෙමයි. දැන් මෙන්න මේ දෙක මෙතන ඉඳලා ගන්න බෑ. මෙතන එක ලඟ දාලා තිනවනේ සබ්ජෙක්ට් තියෙන ගොඩක් තියෙන සබ්ජෙක්ට් එක. 9:07 කියන දවස ලා සම්පූර්ණයෙන්ම තියාගන්න මෙන්න මේ data communication and networks බලා ගන්න. එක දවසක් ඇති ඈ. ආ එක දවසක් තියාගන්න ඕන. මම කියනවා දැන් වෙලාවක් නැහැ නේද? වෙලාව තිබිලා වැඩ කරපු කට්ටිය ඒකේ විදිහට තියාගන්න. 9:07 කියන දවස වෙන සබ්ජෙක්ට් එකකටත් ගන්න එපා. ඒක තියාගන්න data communication. දැන් හෙට දවසේ දැන් අපිට හෙට සහ අනිද්දා කියන දවස් දෙකම තියෙනවා ඩබල් ඕපී වල. ඔයාලට අද වරුවක් වැඩ කරන්න පුළුවන්. හවස 6 7 8 ඉඳන් රෑ 12 1 වෙනකම් වැඩ කරන්න පුළුවන්. වැඩ කරන්න ඕනේ.
අනිවාර්යෙන් ඒක කරනවා ඩබල් ලෝඩ්. හෙට දවස ඔයා සම්පූර්ණ ඩේටා කමියුනිකේෂන් නෙට්වර්ක්ස් වලට දාගන්න. ඩේටා කමියුනිකේෂන් නෙට්වර්ක් වලට ඒ කියන්නේ පැය 10ක් විතර අරගෙන වීඩියෝ 6යි තියෙන්නේ. වීඩියෝ 6 තියෙන්නේ පැය 3ක් වගේ ප්‍රමාණයක්. මම සම්පූර්ණ මේ ඩේටා කමියුනිකේෂන් නෙට්වර්ක් නෙමෙයි ග්‍රැෆික්ස් ඇන්ඩ් මල්ටිමීඩියා බලන්න ඕනේ. ග්‍රැෆික්ස් ඇන්ඩ් මල්ටිමීඩියා සම්පූර්ණ විස්තර කරලා තියෙනවා. ෂෝට් නෝට් එක දැන් හම්බෙලා තියෙනවා. පේපර් ඩිස්කෂන් එකක් ගිහිල්ලා තියෙනවා. ඔක්කොම ඇති. ඒක එක රටාවක් අහුවෙයි. මම ඒ රටාව ඕගොල්ලන්ට පේපර් ඩිස්කෂන් එකේ කියලා දීලා තියෙනවා. ඒ ටික බලාගන්න. හැබැයි දැන් මේ පේපර් ඩිස්කෂන් එකේ රටාවක් තියෙනවා කියලා ඔයා මොනම දෙයක්වත් වීඩියෝ ටික බලන්න නැතුව පේපර් ඩිස්කෂන් එක බලන්න යන්න එපා. මෙලෝ දැන් තේරෙන්නේ නැති වෙයි. අර වීඩියෝ ටික ගන්නට පිටුලට බලාගෙන ඇවිල්ලා අවසානයේ අර දෙක බලලා එතකොට ඔයාට පැය 4කින් 5කින් ඒක උඩ දාන්න පුළුවන්. ආ පේපර්ස් ටික අරගෙන ලියගෙන ලියාගෙන ලියාගෙන ආ පේපර්ස් ටික පේපර් මාකින් බලාගෙන ලියන්න. ඉති බයක් නැතුව. පේපර් මාකින් බලාගෙන ලියන්න. ඔයා උත්තර මේ විතර ලියන්න යන්න එපා. පේපර් මාකින් බලාගෙන ලියන්න. බලාගෙන ලියලා 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 ඒක බලන්න ලියන ක්‍රමයක් තියෙනවා. පේපර් මාකින් එකේ මම සාකච්ඡා කරන විදිහක් තියෙනවා. හතරවෙනි ප්‍රශ්නේ නම් පේපර් හතර පහේම ඒ හතරවෙනි ප්‍රශ්නේ තමයි මම සාකච්ඡා කරන්න එක දිගට. ඒ විදිහටම පේපර්ස් ටික ලියන්නේ. ඒක තමයි ක්‍රමය. ඒක ග්‍රැෆික් යන මල්ටිමීඩියා උඩ දාන්න පිටුට හෙට හෙට දවසේ ඇතුළත ඒක අනිවාර්යෙන් උඩ දාන්න ඕනේ. ඉවර කරන්න තියෙන. ඉවර කරලා තියන්න. හරිද? ෂෝට් නෝට් එකත් එතකොට තියෙනවා. ආ ඒ සබ්ජෙක්ට් ඉවරයි. හෙට දවසෙන් පස්සේ ආයේ පස්සේ ඉඳලා ඒකට වෙලාව නැහැ. අයින් එකත් එක්ක වැඩ ගන්න දෙන්නේ. පස්සේ ඉඳලා නැත්නම් ඔයා හෙට මොන වැඩේ අතරලා වුණත් මේ වැඩේ කරන්න ඕනේ. ග්‍රැෆික් යන මල්ටිමීඩියා. මේක තමයි ප්ලෑන් එක. මාස්ටර් ප්ලෑන් එක කියන්නේ මේක. ග්‍රැෆික් යන මල්ටිමීඩියා කරනවා අපි හෙට. හතරෙන් ඒ කියන්නේ 3යි 9යි 4 කියන දවසේ. පස් වෙනින්ද තියෙනවනේ කියලා විභාගයට ඉස්සෙල්ලා ගන්න. දැන් අපි අද රෑටත් වරුවක් විතර බලනවා. එතකොට රෑට වීඩියෝස් අපි හිතමුකෝ දෙකක් නැත්තම් තුනක් ගොඩ දාන්න පුළුවන් වුණා කියලා. එතකොට ඒකත් එක්ක ප්‍රශ්න දෙකක් විතර ගොඩ ඈ. ප්‍රශ්න පහයි ලියන්න ඕනේ. ප්‍රශ්න දෙකක් විතර ගොඩ. හෙට දවසෙත් ඔයා රෑ වරුව තියාගන්න ඩබල් ලූප් එක. දවල් වරුව සම්පූර්ණ අරගෙන ඉවර කරගන්න ග්‍රැෆික් ඇන්ඩ් මල්ටිමීඩියා. රෑ තියාගන්න ආයේ ඩබල් ලූප් එක. රෑ 8ට විතර පටන් ගන්න 12 එක වෙනකන් එක දිගට වීඩියෝස් දෙකක් තුනක් නම් බැලුවා. ඉතුරු තව තුනක් විතර බලලා ඉවර කරගන්න. තුනක් හතරක් විතර. එතකොට වීඩියෝස් 6ක් 7කට පිටුලා බලලා ඉවර කරලා තිනවා. ප්ලස් ප්ලස් එකෙන් ප්‍රශ්න තුනක් නැත්නම් හතරක් දෙට ප්‍රමාණයකට උඩ දාගන්න ලැප්ටොප් ඇවිල්ලා ඉන්නවා. පාස් පේපර් ඩිස්කෂන් එකක් දාලා තියෙනවා YouTube එකේ. ඒකත් බලන්න පුළුවන්. 2018 17 වගේ මම දාලා තියෙනවා. ඒ ටික බලන්න. ඒක ෂෝට් නෝට් එකක් වට දෙනවනේ. ඊළඟට 5 වෙනිදා 9යි 5 කියන දවසේ ගහට ඉස්සර දවසේ ඩබල් ලෝපි ඉතුරු ටික සම්පූර්ණයෙන් බලලා ඉවර කරලා ආයෙ මුල ඉඳන් එළි වෙනකන් ඒ කියන්නේ රෑ 10 11 වෙනකන් ඉත දිගට එදා දවසේ ඩබල් ලෝපි කියන දේ බලාගෙන බලාගෙන යන්න පේපර් ටික කරගෙන කරගෙන යන්න ලා ෆුල් ගට් එක දාලා වැඩ කරන්න. දාට වෙන වෙන නිදා පෙර කරුණු තියෙන්න බෑ. නිදා පෙර කරුණු කියලා කියන්නේ ඔයා මෙන්න මේකට සූදානම් නැහැ, මේකට කම්මැලි, මේකට හොරයි කම්මැලි වෙන්න බෑ. අංකයකට ඔයා කොයි තර විභා මේ විෂය සම්බන්ධයෙන් මොනෝ දෙයක්වත් දන්නේ නැති වුණත් ඩාට මේ ගොඩ දාන්න පුළුවන්. මොනම දෙයක්වත් දන්නේ නැති වුණත් එක කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒවා කම්මැලි වුණත් ඩාට ගොඩ දාන්න බෑ. අංකයකට ඔයා කම්මැලි කම නැති කරන්න නිදා ගන්න වෙලාව අඩු කරගන්න පැය 4කට 5කට සීමා කරගන්න එක සම්පූර්ණ වැඩ කරන්න ඇඩ් කරන දේවල් අනිත් දේවල් ෆිල්ම් බලන දේවල් ටෙලිග්‍රාම් බලන දේවල් ඔක්කොම මේ දවස් ටිකට අතාරින්න. මොකද ඔයා ඉන්නේ ලොකු අරබුදයක. මේ ටික බලලා ඔයා ආතල් එකේ විභාග ලියන්න ගියොත් වෙන්නේ ඔයාට හැමදාම මේ පරිප්පුව කපා ඉන්න. මේක අන්තිමට සෙකන්ඩ් සෙම් එක ෆෝත් සෙම් එකත් එක්ක ලියන්න ගියොත් වෙන වැඩේ තමයි. බස් පෑහෙන ලොකු අමාරුවක් වැටෙනවා. ෆෝත් සෙම් එකේ සබ්ජෙක්ට් ටික ගොඩාක් ලොකුයි. ඒක තේරුම් ගන්න. එතකොට මේ සබ්ජෙක්ට් උදේ හවස වගේ ලියන්න આવුත් එම කරගන්න බෑ. දෙකම ඩවුන්. ඒ හින්දා මේ එතන තියෙන අර්බුදේ තේරුම් ගන්න අර්බුදයක් නෑ. මේ වෙලාව ඇත්ති මේක උඩ ගන්න. ඔන්න දැන් ග්‍රැෆික්ස් උඩ දාන හැටි කිව්වා. ඩේටා කමියුනිකේෂන් උඩ දා ගන්න මම 7 වෙනි දවස තියාගන්න කියලා කිව්වනේ දවස ඇති. ඊට පස්සේ අපිට 9 වෙනිදාන් පස්සේ දවස් දෙකක් තියෙනවා. 10 11. මම සිස්ටම් ඇනලයිස් ඇන්ඩ් ඩිසයිනින් කියන ඔක්කොම එක දාලා තියෙනවා. තව මට දාන්න තියෙනවා DFT ඩයග්‍රෑම් ටික විතරයි. ඒකත් එක්ක මම ෂෝට් නෝට් එකක් දෙනවා. පාස්ට් එක ඩිස්කෂන් එකක් කරනවා. එතකොට ඔයාලට ඒක ගොඩ දාන්න බලන්න මේ වීඩියෝස් ටික ඕන නම් දැන් බලන්න යන්න එපා. දැන් වෙලාවක් නැහැ. ඔය සිස්ටම් ඇනලයිස් බල බල ඉන්න. දැන් ඔයාට තියෙන සිස්ටම් ඇනලයිස් කියන එකට ඔයා තියාගන්න 9යි 11 කියන දවස. හරිද? 9යි 10 කියන දවස අපිට තියෙනවා සම්පූර්ණයෙන්ම. එතකොට ඔයා බලන්න ගන්න ඕනේ ස්ටැටිස්ටික් සහ ඩේටා ස්ට්‍රක්චර්ස් ඇන් ඇල්ගොරිතම්.
මේ දෙක බලන්න පටන් ගන්නකොට මම මේවා ඉස්සර බලන්න කියලා තියෙනවා. data structures and algorithm වලට video ටික දාලා තියෙන්නේ ඔක්කොම past paper discussion එකක් දාලා තියෙන්නේ. ඒ වගේම short notes එකක් තියෙනවා. ඒක බලන්න පුළුවන්. අනික එක house තියෙන subject එකක්. දා ඒක ටිකක් බලන්න 10 minutes. දා හිතන්නකෝ පැය දෙකක් තුනක් කියලා ලොකු වෙලාවක් යන බලන්න එපා ටිකක් බලන්න. 10 වෙනිදා ඉතින් 9 වෙනිදා රෑත් වලට පුළුවන් 9 වෙනිදා රෑ අපි 9 වෙනිදා රෑ ගමුකෝ 9 වෙනිදා රෑ ඒක උදා ගන්න වේලා ඉස්සක්ෂක නැතුව දුන්නම 9 10 මේ 9 වෙනිදා රෑ මම දැන් ඔය කියන එක ඔයා ලියා ගන්න මම මේ මේ වීඩියෝ එකේ කියන ෂෙඩියුල් එක ලියලා තියා ගන්න 9යි 10 කියන එක රෑ 9 9යි 9 කියන දවසේ රෑ data structure and algorithm පැය දෙකක් විතර බලා ගන්න ඔක free data structure කියලා ගන්න ලකුණු 25ක් PD පිටින් ගන්න පුළුවන් මුල්ම ප්‍රශ්නේ ලකුණු 25 ගන්න පුළුවන් ලකුණු 50 එතන නිකන්ම එනවා ඉතුරු ප්‍රශ්න දෙකක් ලියා ගන්නවා කියන කෙනෙක් ඉතර ලොකු සීන් එකක් නැමේ data structures. කට්ටිය කොච්චර අමාරුයි 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 කිව්වත් ඕක ඇති එහෙම අමාරුවක් නැහැ. උගලන්ට මම වීඩියෝස් එකක පැහැදිලි කරලා දාලා තියෙනවා. ආඩ කරන්න පුළුවන් ඒක. අනිවාර්යෙන් කරන්න පුළුවන්. එයා මහන්සි වෙන්න ඕන යාගේ තියෙන දැනුම තමයි වැදගත් වෙන්නේ. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා මේක පාඩම් කරගන්න තේරෙන්නේ නැහැ. මේක කොහොමද මෙතනින් එහාට මම ගොඩ දාන්නේ කියලා අන්න ඒ වගේ ප්‍රශ්න වලින් ගහන්න. ඒ කියන්නේ හැමෝගේම මනසට ලෝඩ් කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. එහෙම ප්‍රශ්න තියෙනවා එතෙන්දී ඒක සප් වෙන්න පුළුවන් එහෙම දේවල් ඊට අමතරව මේ යාළුවා පාඩම් කරන්න යන මනෝන්ගේ දින්නම් යාළුවා පාඩම් කරන්න දින්න මමත් කරන්නේ ඒ වගේ ටයිම් වලට යන්න එපා වැඩක් නැහැ තේරුම් ගන්න ඔයාගේ යාළුවට පාඩම් කරන්න තියෙන සිස්ටම් එක එක විදියක් වෙන විදියක් ඔයා තව කෙනෙක් ඔයා ඔයාගේ සිස්ටම් එකට පාඩම් කරන්න යාළුවා යාළුවාගේ සිස්ටම් එකට පාඩම් කරන්න දෙන්න වෙන වෙනම පාඩම් කරන්න ඊට පස්සේ එකට දේවල් ෂෙයා කරගන්න තියෙනවා ෂෙයා කරගන්න එහෙමයි පාඩම් කරනවා කියලා කියන්නේ දා පුතක් දිහා බලාගෙන මේ කියෝන එක නෙමෙයි පාඩම් කරනවා කියලා කියන්නේ මේ කියන දේ මොකද්ද ඒක අවබෝධ කරගන්න අවබෝධ කරගන්න ඒක රූප රටහනකට තමයි අඳින්න එක තමයි පාඩම් කරනවා කියලා කියන්නේ හරි නැත්තම් අර කවි පාඩම් කරනවා වගේ දේ නෙමෙයි එතකොට 9යි 9 වෙනිදා රෑ ඔයා බලා ගන්න ඕනේ ඩිවයිස් ස්ට්‍රක්චර්ස් වල කොඩිස් කොටසක් ටිකක් හරි බලා ගන්න ඊට පස්සේ 9යි 10 සම්පූර්ණ දවස හැරෙන්න ස්ටැටික් බලන්න ඕනේ ෆුල් ඩේ වෙනකන් බලන්න ඕනේ ස්ටැටික් වීඩියෝ සීන්ස් එකක් මම දාලා නැහැ හැබැයි මම වලට ඒකට උදව්ව කරනවා නිලාරෙන්න ඒක කරන්නේ කොහොමද ඒ ටිකම දාට දෙන්න දැන් දාට දැන් මේ දවස්ට ස්ටැටික් බලන්න වෙලාවක් නැහැනේ බලන්න යන්න බක් දාට මේ බලන්න අනික්ක බලලා ඔක්කොම ඉවර කරලා නම් ඔස්තර කරලා මේ ටික බලා ගන්න මම ඒක 9යි 9 වෙනිදා වෙනකොට දෙන්නම් කොහොමද කරන්නේ කියලා ඒක ස්ටැටික් ටික ඔක්කොම දෙනවා එතකොට ඔයාට තියෙන්නේ ස්ටැටික් ටික බලාගෙන යන්න ඒ දවසේ තුලට අනික කිසිත් සබ්ජෙක්ට් ගැන හිතන්න එපා 10 වෙනිදා බලාගෙන යන ස්ටැටික් එක බලාගෙන ගියල්ලා ගිහිල්ලා 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 ඔයාට කරන්න පුළුවන් උප්පරිම තීමාවේ කරන්න. ඒතර ප්‍රශ්න දෙකක් නැත්නම් තුනක් ඔයාට එතන හදා ගන්න පුළුවන්. ප්‍රශ්න දෙකක් හදාගත්ත කියලා නෙවෙයි ප්‍රශ්න හතරයි ස්ටැටික් එක ලියන්න තියෙන්නේ. ප්‍රශ්න දෙකක් ඒ දවසේ ඇතුළත අපි හදාගත්තා. දෙකක් නෙමෙයි තුනක් හදා ගන්න බලන්න. පාස් පේපර්ස් එක බලලා පාස් පේපර්ස් ටික ඔක්කොම දැන් ඔයගොල්ලෝ ගාව තියෙන්න ඕනේ. හදා ගන්න. හදාගෙන ඊට පස්සෙලා ටර්න් වින්ඩෝනේ 11 වෙනිදා අම්ම 11 කියන දවසේ සම්පූර්ණයෙන්ම සිස්ටම් ඇනලයිස් එකේ වීඩියෝ ටික ඔක්කොම බලාගෙන යන්න පාස්ට් එක ඩිස්කෂන් එකක් දාන එක බලන්න ෂෝට් නෝට් එක බලලා සම්පූර්ණ ෆුල් කම්ප්ලීට් සිස්ටම් ඇනලයිස් ලියන්න පටන් ගන්න ඕනේ නේද ඒක පටන් ගන්න 9යි 11. එතකොට ඔයාට මේක හවසනේ තියෙන හවස එකට විතරනේ. ඔයාට මේ අර 12 වෙනිදා උදේ ටිකක් පාඩම් කරන්න පුළුවන් නම් සිස්ටම් ඇනලයිස් ඔයා ස්ටැටික් එක 9යි 12ක් පෑ දෙකක් තුනක් හතරක් හරි ට්‍රයි කරලා ප්‍රශ්න හතරම යාන්තමින් හරි කරලා තියාගෙන පත්තකට පත් වෙලා ඉන්න අනිවාර්යයෙන්. ඒක අනිවාර්යයෙන්ම කරගෙන ඉන්න. එතකොට ඔයාට ලොකු වාසියක් එනවා. ඊට පස්සේ ආ සිස්ටම් ඇනලයිස් එක ඒ දවස්සේ පාඩම් කරලා 11 දවසයි 12 දවසේ දෙවි හරි පාඩම් කරලා ඔයා යන්න විභාගෙට ගිහින් සිස්ටම් ඇනලයිස් ලියන්න. කියලා පුළුවන් ඉක්මනට ගෙදර එන්න. ඔයා බෝඩිම එක හරි ඉන්නේ බෝඩිමට නම් ඒකම පුළුවන් ඉක්මනට එන්න. අවුරුදු 5 6 වෙනකොට ඔයා සෙට්ල්ලා ඉන්න ඕනේ එතන. අහුද උදේ 9ට ලියන්න තියෙනවා ඉංග්‍රීසි. ඉංග්‍රීසි එකට අදාළ කරන ඒ අදාළ දේවල් ටික මම ඔයාලට කියන්නම්. ඒක වීඩියෝ එකක් දාන්න තරම් දෙයක් නැහැ. ඔයගොල්ලන්ට උගන්ලත් ඇති පොඩි පොඩි දේවල් ටිකක් තියෙන්නේ. ඒ ටික ෆික්ස් කරගන්න. මොකද ඉංග්‍රීසි කියලා කියන්නේ ලොකු සීන් එකක් නැහැ නේ. ලියා ගන්න පුළුවන්. ඒ ටික බලාගත්තා රෑ. ඒකට මේ වරු ගණන් දවස් ගණන් ඕනේ රෑ බලාගන්න. දා රෑ 8ට ආවනම් 7 8 ඉඳන් රෑ 12 විතර නිකන් බලන්න ඊට පස්සේ නිදාගෙන ඉතින් පාන්දර එන්න විභාග ලියන්න ඉංග්‍රීසි එක ලියන්න ඉතින් දැන් ඔයාට වාසියක් තියෙනවා 14 දවසමයි
පහළ වේ ලව පහළසින්දා උදේ වරුවයි තියෙන මෙයාට මොකද කරන්න තියෙන ස්ටැටික් තියෙනවා ඩේටා ස්ට්‍රක්චර්ස් තියෙන ඔයා 14 දවසේ මේ නැගිටලා උදේ පාන්දර නැගිටින්න උදේ පාන්දර පුළුවන් තරම් ඉක්මනට නැගිටින්න මේ 9 10 වෙනකන් නිදා ගන්න එපා මේ දවස් වල උදේ 6 7 වෙනකොට නැගිටලා ස්ටැටික් ටික ආයේ ෆුල් රිවිෂන් එකක් වගේ කරගෙන 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 යන්න ටයිම් එක ගන්න 9යි 14 කියන දවස එහෙම ඕනෙත් නැහැ 9යි 13 හවසත් පුළුවන් නේ 13 හවස 11ට විභාග කරනවා 12 1 2 වෙනකොට සයිට් ටෙස්ට් වෙලා ගා ඉන්න තැනට ගිහිල්ලා සම්පූර්ණ ස්ටැටිස්ටික් එක කරගෙන කරගෙන යන්න ෆුල් ඩම් එක දාලා කරන්න මේ ටයිම් එකේ ඒ දවසේ වහන 9යි 13 ස්ටැටිස්ටික් ඒ විදිහට කරේ නැතොත් අනිවාර්යෙන්ම 16 වෙනිදාට වඩා දුක් වෙන්න වෙනවා මම කියන්නේ හේතුවක් ඇති වායටික් කරගෙන කරගෙන යන්න කරලා 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 අර ප්‍රශ්න හතර හරියට ගොඩදා ගන්න ක්‍රමයක මෙතෙන්ට හදා ගන්න ඒ අදාළ වීඩියෝස් ටිකක් මම ඒක හදලා උතුම් කරලා දෙන්නම් බය වෙන්න එපා ඒක දෙනවා අනිවාර්යයෙන්ම 9 9 දවසේ එනකොට මම මේක දෙන්නේ දැන් දෙන්නේ අද හෙට ඒක කරලා 9 9 ට දෙන්නා ඉතින් එහාට වට කරන්න වැඩ ටිකක් තියෙනවා මම මාස්ටර් ප්ලෑන් එක කියන්නේ මේක ගහන්න මෙහෙමයි මේ මැච් එක මේ ගේම් එක ගහන්න මෙහෙමයි මේක වෙන විදිහකට ගහන්න පුළුවන් ක්‍රම තියෙන කට්ටියව ගහ ගන්න අවුලන්නේ මේ සුදුසුම ක්‍රමයක් කියන්නේ මේ වැඩේ කරගන්න ඒ හිඳ 9යි 13 හවස ලා සම්පූර්ණයෙන්ම රෑ එළිය වෙනකන් හරි ගමන්න 1 2 වෙනකන් හරි වැඩ කරලා ස්ටැටික් ටික ෆික්ස් කරගන්න සම්පූර්ණ ෆික්ස් කරගන්න වල සැටිස් වෙනවා මේක මට පුළුවන් පළවෙනි ප්‍රශ්නේ පුළුවන් දෙක තුන තුන පුළුවන් හතර පුළුවන් ඒක සැටිස් වුණාට බස්ට් වලට බයක් නැහැ 16 වෙනිදා ගන්න ඊට පස්සේ 14 වෙනිදා මේ දවසේ ලා ඩේටා ස්ට්‍රක්චර්ස් ඉක්මන ගන්නයි ඔක්කොමටික් ගන්න ෆුල් කම්ප්ලීට් කරගෙන 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 යන්න ෆුල් එක දවසක් ඇති නේ ඒක දවසක් ඇති ලා කරගෙන කරගෙන ගිහිල්ලා 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 සම්පූර්ණ කරලා දා ගන්න ඩේටා ස්ට්‍රක්චර්ස් ඉක්මනට එනවා යාට මේක කොන්ෆිඩන්ට් එක නම් විභාගීය සබ්ජෙක්ට් එක පුළුවන් කියලා කියන්නේ වාට කොන්ෆිඩන්ට් එක මෙන්න මේක පුළුවන් මේක පුළුවන් මේක පුළුවන් මේක පුළුවන් ඒ කොන්ෆිඩන්ට් එක ඕනේ ඒ කොන්ෆිඩන්ට් එක ඕන නම් ඒක හැදුනට පස්සේ කිසි බයක් නැහැ වාට ගිහින් යන්න දෙන්න ඊට පස්සේ වාට තියෙන්නේ පහෝදා එදා හවස පුළුවන් ඉක්මනට එන්න පහ ආය වෙනකොට එන්න දැන් අපි ස්ටැටික් එක කරලා එහෙම කරලා තියෙන්නේ ඔබට ෂෝට් මොක් එකක් මම දෙනවා අනිවාර්යෙන්ම ස්ටැටික් වලට මේ එන්න ලස්සනට පැය 4ක් 3ක් 4ක් අරගෙන අර පළවෙනි ප්‍රශ්නෙට මොනවද දෙන්නේ දෙකට මොනවද දෙන්නේ තුනට මොනවද දෙන්නේ කියලා හතරට මොනවද දෙන්නේ කියලා ෆාස්ට් ටෙස්ට් එක හොඳට ඇනලයිස් එක කරන්න. කවුද උදේ ගිහිල්ලා ස්ටැටික් ලියලා දාන්න. ඔය විදිහට කරලා බලන්න. ඔක තමයි ප්ලෑන් එක. මොකක්ද ආයේ කියන්නේ? ආයේ කියන්න තියෙන්නේ. දැන් අද හවස ලා පටන් ගන්න ඕනේ වැඩේ. අද හවස ඩබල් ලෝ ෆියුලින් වැඩේ පටන් ගන්න ඕනේ. නැත්නම් වැඩේ අමාරු වෙනවා. හෙට උදේවා ග්‍රැෆික් ටික ඉවර කරගන්න. හෙට සම්පූර්ණ දවසටම ග්‍රැෆික් ඉවර කරගන්න තිබුණොත් ඊට වඩා අමාරු ගොයා වැඩ. හෙට ෆුල් දවස තියෙනවා. ඔයාට පැය 24යි තියෙන්නේ. පැය 24න් ඔයා ගහන්න ඕනේ සම්පූර්ණම ග්‍රැෆික් ටික ඉවර වෙන්න. ඉවර කරගන්න ඕනේ. ඔක්කොම ටික බලලා ඒක සෙටල් කරගන්න. මේක මේ නෑ. අර ලස්සනට අකුරු ලියලා ෂෝට් නෝට් කියලා එහෙම කතන්දර නෑ. කටුවට හරිය ලියාගෙන වැඩේ කරන් යන්න ඕනේ. ඊට පස්සේ ඔබ්ජෙක්ට් එකෙන් ප්‍රෝග්‍රෑමින් එක ඊට පහුදා. අද රෑත් බලනවනේ අද රෑත් බලලා ඊට පස්සේ පස්සේ ඉඳලා බලාගෙන ඒක ඔක්කොම කරගෙන ෆුල් දවසේ අරගෙන කරගන්න. ආට වෙන එක්ස්කියුස් නැහැ. මේ ටික ඔක්කොම ගානට කරගෙන යන්න කරගෙන 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 ගිහිල්ලා ඔබ සෙටල් කරගන්න. ඕක තමයි වාට තියෙන මාස්ටර් ප්ලෑන් එක. මේ මාස්ටර් ප්ලෑන් එක හරියට ගැහුවොත් ඔතන තියෙනවා A7ක්. අනිවාර්යෙන් A7ක් තියෙනවා මාස්ටර් ප්ලෑන් එක. A7ක් ආවේ නැතත් ඔයාට සබ්ජෙක්ට් එක මාරා මාරා ඉන්න කෙනෙක්ට ඔබ ෆේල් වෙන්න තුළු බේරෙන්න පුළුවන්. ඔබ ෆේල් කරගන්න එපා ඔය සබ්ජෙක්ට් එකක් අනිවාර්යෙන් ගොඩ දා ගන්න පුළුවන් බර තියන්න ඕන තැන් නම් ලස්සනට කිව්ව ටයිම් එකත් එක්ක ඔයා ඒ ටයිම් එකේ ඒ ෂෙඩියුල් එකේ හරියට ප්ලේ කරන්න මැච් එකක වුණත් හරි ටයිම් එකේ හරි ඕවර්ස් ගන්න පන් රේට් එක තියාගෙන යනකොට තමයි ලොකු අරුබුදයක් තේරෙනවන්නේ ඒ වගේ තමයි මේකත් මේකේ ටයිම් එකත් එක්ක මේකේ මැච් එක ගහන්න ඔයාලට තියෙනවනේ දීලා කාලසටහන මේ කාලසටහන තමයි අපි ෆ්ලෙක්සිබල් වෙලා වැඩ කරන්නේ දැන් ඔයාලට ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් ප්‍රෝග්‍රෑමින් කියන සම්පූර්ණ දේවල් අපි කරලා දීලා තියෙනවා. ඩේටා කමියුනිකේෂන් නෙට්වර්ක් වලට අපි වීඩියෝස් එකක් නැත්නම් දෙකයි දාන්න තියෙනවා. ඒක දානවනේ. ඔයාලට ඒක හිට කරන්න නෑනේ, සුද්ධ කරන්න නෑනේ. ඒක අපි ඉගෙන ගන්නෙ 7 වෙනිද. සම්පූර්ණ 7 වෙනිද ඒක කරන්න. ඊළඟට 9 වෙනිද? 8 වෙනිද රෑනේ ඊට පස්සේ ගැටික් වල බලන්න. ගැටික් ඔක්කොම ඉවර කරලා තියෙනවා. සිස්ටම් ඇනලයිස් ඉවර කරලා තියෙනවා.
ඩේටා ස්ට්‍රක්චර්ස් ඉවර කරලා තියෙන මේ ස්ටැටික් එකයි ඉංග්‍රීසි එකයි තමයි දැන් තියෙන්නේ. ඉංග්‍රීසි කියලා උහිම උගන්වන්න කියලා මාර දෙයක් නැහැ. ස්ටැටික් එක ටිකක් ඕගොල්ලන්ට කරලා දෙන්න. ඕගොල්ලෝ ස්ටැටික් මොනවා හරි දන්නවා නම් ඒ ටික කරලා දෙනවා නම් ඒ ටික ඒ විදිහට කරගෙන යනවා. මගේ වීඩියෝ සීරීස් එකක් නොවුණත් මම වෙන කාගේ හරි එකක් තුනක් ඕගොල්ලන්ට මේ දෙනවා බලලා කරගන්න කියලා ස්ටැටික්. ලා ස්ටැටික් ගැන දැන් හිතන්න එපා. ලා ස්ටැටික් ගැන හිතන්න ඕනේ. ග්‍රැෆික් ලියලා ඇවිල්ලා මම කියවනේ ෂෙඩියුල් එක දැන් මේ වීඩියෝ එක ආයෙ ආයෙ බලලා හරි මේකේ කියන්නේ මොකද්ද කියලා තේරුම් ගත්තා. ඔයාට මේක අනිවාර්යෙන් ගොඩ දාන්න පුළුවන්. ඔයා මොන දැනුම් මට්ටමක හිටියත් දැන් ප්‍රශ්න එක ගොඩ දාන්න හැටි කියා දුන්නා Google ගොඩ දාගත්තානේ. ඒ වගේ තමයි මේක ගොඩ දාන්න පුළුවන්. අනිවාර්යෙන් සුපිරියට ගොඩ දාගන්න හැමෝටම පුළුවන්. බෑ කියලා කෙනෙක් නැහැ. ඔයාගේ කැපවීම උනන්දුව තමයි තියෙන්නේ. අපි මේක උගන්ලා තියෙන දේවල් ටික ඔක්කොම උගන්ලා තිනවා. අපේ පැත්තෙන් එන්න ඕන උපරිම දේ වෙලා තියෙනවා කරලා තියෙනවා. ලාට තියෙන්නේ ඔයාගේ පැත්තේ දේ උපරිමෙන්ම කරගන්න. උපරිමෙන් ඒක කරන්නයි ඕනේ. අනිවාර්යෙන් මේ සබ්ජෙක්ට් එක ගොඩ දාගන්න එක හින්දා හරියටම කරගන්න අමාරු වෙටෙන්න එපා. කම්මැලි වෙන්න එපා. වෙන වෙන නිදහතර කරුණු හදාගන්න එපා. එකක්වත් වැඩක් නැහැ. අන්තිමට ඔයාට ඒක තේරෙන්නේ අපරාධ ලිව්වනම් කියලා අනිත් පැත්තේ රිසල්ට් ආවහම මේ වගේ දේවල්. ඔය විභාග කියන තරම් අමාරු නැහැ. ඔය විභාග හැම එකකටම ලකුණු 100න් 100 ගන්න ඕනි කියලා එකක් නැහැ. විභාගයක් කියලා කියන්නේ අපේ දැනුම මයින්ඩ පාවිච්චි කරන එක්තරා ටූල් එකක්. ඒ ටූල් එක කියලා කියන්නේ ලෝකෙ තියෙන නරකම ටූල් එක නෙමෙයි. ඊට වඩා නරක ක්‍රම තියෙනවා දැනුම මයින්ඩ පාවිච්චි කරන ලෝකෙ. අමාරු ක්‍රම ඒවා නෙමෙයි. මේක සාමාන්‍ය විභාගයක්. මේක ලෝකෙ තියෙන අමාරු විභාග නෙමෙයි. ලෝකෙ තියෙන අමාරු විභාග එකක් පාවිච්චි කියන්නේ ලංකාවේ තියෙන අමාරු විභාග එකක් ඉවර කරලා තමයි ඔයගොල්ලෝ මෙතනට ඇවිල්ලා තියෙන්නේ. විභාග කියලා තියෙන්නේ ඒ වගේ ප්‍රෙෂර් වෙන්න දෙයක් නෙමෙයි. මම ප්‍රෙෂර් වෙන්නවා කලබල වෙන්නේ එකම හේතුව ඔයා දන්නේ නැහැ මේ ගානට ප්ලේ කරන්න කොහොමද කියලා. ටයිම් ෂෙඩියුල් එකට. ටයිම් ෂෙඩියුල් එක ප්ලේ කරන විදිහ දැනගත්තට පස්සේ ඔයාට කලබල වෙන්න දෙයක් නැහැ. ඔයාට කරන්න ඕන දේ ඔයා දන්නවා. අංකයකට ඔයා දැන් ඔය ඔක්කොම පොත ගහලා වගේ ඔක්කොම එකපාර පාඩම් කරන්න යන්න එපා. ඔක්කොම අර බදා ගන්න එපා. විභාග කියන එක වීතිකාවක් කරගන්න එපා. විභාග කියන්නේ වීතිකාවක් නෙමෙයි. ඕක ඔයාගේ දැනුම වයින්ට තියෙන එක ටූල් එකක්. විභාගේ ගැන එහෙම ඒක අවතක්සේරුවෙන්වත් මේ ගැන නෙගටිව් හිතන්න එපා. ඔයාට කරන්න පුළුවන් මිනිහෙක්ගේ ජීවිතයේ හම්බෙන එක අභියෝගයක්, චූටි අභියෝගයක්. ජීවිතේ කියන කෙනෙකුට ගොඩක් අමාරු එකක්. විභාගය කියලා කියන්නේ ජීවිතෙත් එක්ක බලපහම නිකන් හිතකටවත් යන්න බැරි තරම් එකක්. ඕක ඔයාට මේක හරියට ප්ලෑන් කරලා කරගන්න පුළුවන් කියලා කියන්නේ ඔයාට පොඩ්ඩක් කොන්ෆිඩන්ට් එකක් එනවා ඊළඟ ලෙවල් එකකට යන්න. ඔයාට මේකත් ප්ලෑන් කරන්න බැරුව ඔයා මේකෙනුත් ලෙස්සල යනවා නම් මෙඩිකල් දාදා ඔයා මේකෙන් පැනල යනවා නම් ප්‍රශ්නේ ඔයා තව ප්‍රශ්න ගොඩක එකපාර පැටලන එක වෙන්නේ. ප්‍රශ්න වලින් පැනලා ගිහිල්ලා 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 අන්තිමට අර කොට්ලෝරවා ඉහළ ගහට කෙටුවම හොට හිර වෙනවා වගේ. ඔයා හිර වෙන තැනක් එනවා. ඒතකොට කාටවත් එක් කලවන්න බෑ. ප්‍රශ්න එනකොට ඒ ප්‍රශ්න වලට මොකද්ද දෙන්න තියෙන සොලූෂන් එක? ලොකු කියන හොඳම සොලූෂන් එක ඒ වෙලාවේ දෙන්න බැරි වෙන්න පුළුවන් තියෙන ටයිම් ෆ්‍රේම් එකක්. හැබැයි ඔයාලට තියෙනවා ඒ ටයිම් ෆ්‍රේම් එකට උත්තරයක්. ඒ ටයිම් ෆ්‍රේම් එකට දෙන්න තියෙන උත්තරය ඔයා අනිවාර්යෙන් දෙන්න ඕනේ. එතකොට ඔයාට ඒ වෙලාවේ ගන්න පුළුවන් උත්පරිම දේ ගන්න පුළුවන්. ඔයාට තෘප්තිමත් වෙන්න පුළුවන් මේක අවසානයේ රිසල්ට් ආපු දවසේ මම මෙහෙම මැච් එකක් ගහලා තමයි මේ වැඩේ කරේ කියලා. මේ වගේ ගේම් එකක් ගහලා මේක කරේ කියලා. මේක මාස්ටර් ප්ලෑන් එක, මාස්ටර් ගේම් එක. ඇත්ත දැනුම කටපාඩම් කරලා ගන්න දේ විතරක් නෙමෙයි අධ්‍යාපනය කියලා කියන්නේ. එක්ස්පීරියන්ස් ඒවත් එක්ක අපි ඒවට හැසිරෙන්නේ කොහොමද, ඒවට මුහුණ දෙන්නේ කොහොමද, ඒවෙන් ගන්නට ඒවට මුහුණ දීලා ඒවෙන් දිනන්නේ කොහොමද, ඒව ගොඩක් දේවල් තියෙන ඉගෙන ගන්න. එතකොට මෙතෙන්දී තනියෙන් ගොඩ යනවා කියන එක නෙමෙයි වැඩේ. ආගෙන දන්නේ ආලුවට ඉන්නවා නම් ඒගොල්ලන්ටත් දැනුවත් කරන්න, ඒගොල්ලන්ට කියා දෙන්න මේක කොහොමද කරගන්නේ කියලා, ඒගොල්ලන්ට උදව් කරන්න අනිවාර්යෙන්ම. අමාරු නෑ. ඕනිම තත්ත්වෙක කෙනෙක් නේ. බයි ඉගෙනගත්ත ස්ට්‍රීම් එක ආර්ට්ද, මැත්ස්ද, බයෝද, කොමර්ස්ද, ටෙක්ද කියන එක අදාළ නෑ මේවට. දැන් ඔයා එක්ස්ටෙන්ඩ් ඇයිටි ඇවිල්ලා ඉවරයි. තාම මේක තෝරගෙන ඉවරයි. ආගේ තේරීමක් මේක. ආගේ තේරීම ඇතුලේ ඔයාට හම්බෙන්න අභියෝග වලට යා මුහුණ දෙන්න. ඒක එක්ස්කියුස් නෑ. ඇත්තම දේ ලෝකේ ජීවත් වෙනකොට මිනිස්සුන්ට කවමදාවත් එක්ස්කියුස් කියන දේ නැහැ. තමාවක් නැහැ. ඔයා ඒකට මුහුණ දෙන්න. ඒ මුහුණ දීම ඇතුලේ හම්බෙන ජවය, ශක්තිය ඔයා ඒක ගන්න ඕනේ. ඒක තමයි අත්දැකීම කියලා කියන්නේ.
ආ මේකේ පොඩි අත්දැකීමක් ගන්න. මේක ෆේල් වෙන්නේ නැහැ. ඔයා හැම සබ්ජෙක්ට් එකක්ම ලියන්න ඔය තියෙන විදිහත් එක්ක. විෂය සම්බන්ධයෙන් ප්‍රශ්න එන තැන්වලදී ඒකට උදව් කරන්න අපි ඉන්නවා. ඒ කියන්නේ අපිට මෙන්න මේ ටික තේරෙන්නේ නැහැ. මෙන්න මේ ප්‍රශ්නට කොහොමද මේකට මුහුණ දෙන්න ඕනේ? ඒක කරගන්න කොහොමද කියලා අහන්න. එහෙම ඇහුවොත් අනිවාර්යෙන්ම ඔයාට ඒකට උදව් කරනවා අපි. උදව් කරලා දෙනවා. ඒ විදිහට උදව් කරනවා. අහන්නද? ඒ කියන්නේ අපිත් මේ ඇත්තරම මෙතනදී මේ කරන්නේ ලොකු අපිට ටයිම් එකක් නැහැ ඇත්ත මේ දවස්වල. මේක ඒ කියන්නේ ඕගොල්ලන්ගේ එක්සෑම් එක වෙනුවෙන් ටයිම් එකක් දෙන්න හරි අමාරුයි. මේක හරි අමාරුවෙන් තමයි මේ ඉලිසීස් ටික හදාගෙන මේ ටික කරගන්නේ. එතකොට ඔයාලට අපි මේ වෙනුවෙන් මෙච්චර කැප වෙන හේතුව තමයි අපි එක වීඩියෝ එකක් දැම්මුත් අපි එක වොයිස් එකක් දීලා මේ වගේ දෙයක් කිව්වොත් 1000ක් 2000ක් විතර ගොඩ යනවා. එතකොට අපේ එක වැඩක් අපි ගොඩක් පස්සට දාලා මේකට ප්‍රමුඛත්ව දීලා කරුත්තම අපේ එක වැඩේ ගොඩ යනවා වගේ නෙමෙයි ඕගොල්ලන්ගේ වැඩ. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ එක වැඩක් ගොඩ යනවා. එතකොට අපිට සාපේක්ෂව වැඩ 1000ක් 2000ක් ගොඩ ගියා වගේ. ඒකලෝ සතුටක්. අපිට ඕනේ සතුට විතරයි. ඒ කියන්නේ අපි ඕගොල්ලන්ගේ වෙන මොකුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතකොට ඕගොල්ලෝ එතනින් ඉස්සරහට යනවා. මොකක්hari පාත්තක් වගේ නෑ. අවදාරේ අපි ඉන්ඩස්ට්‍රි එකේදී අපිත් එක්ක ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරා එක සමහර කට්ටිය. ඉතින් ඒකත් එක්ක අපි බලාපොරොත්තු වෙන ඉන්න ඕගොල්ලොත් එක්ක වැඩ කරන්න. ඕගොල්ලෝ ඒක හින්දා හරියට ටයිම් ෆ්‍රේම් එකේ මේ වෙලාව මේ කරන්න තියෙන වැඩේ කරන්න. ඔයා මොන තත්ත්වෙ හිටියත් මොන දේ කරත් මොනම මට්ටමේ කෙනෙක් නක්. ඔයා මේක ගොඩ දාගත්තොත් තමයි ඔයාට මෙකින් ඇත්තටම හොඳ තෘප්තිමත් බවක් ගන්න පුළුවන්. ඉතින් ඒ තෘප්තිමත් බව ගන්න ඔයාට තියෙන එතකොට දවස් 15. දවස් 15 ගේම් එකක් තියෙනවා. මම ඒ දවස් 15ට ගහන්න ඕන ගේම් එක කිව්වා. අපි වීඩියෝස් ටික දාලා ඒ ටික ඔක්කොම කරලා තියෙනවා. ඔයාට තියෙන්නේ ඒ ටික බලාගෙන ඒක ප්ලේ කරගෙන ප්ලේ කරගෙන ප්ලේ කරගෙන යනවා. ඔයා තනියෙන් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඔයාගේ ශක්තිය ඔයා හදා ගන්න ඕනේ. තමන් තනියෙන් වැඩ කරන්න ඕනේ. සාමූහිකත් කියලා එක හැදෙන්නේ තමන් තනියෙන් වැඩ කරලා තමන් ඒක දැනුම ගත්තට පස්සේ තමයි බෙදන්න පුළුවන්. නැත්තම් සාමූහිකවම මොකක් හරි තැනකට පොතක් හරි වීඩියෝ එකක් හරි දාගෙන කට්ටිය ෆිල්ම් එකක් බලන්න වගේ මේක බලලා ගොඩ දාන්නත් බෑ. ඒක හොඳට මතක තියාගන්න. තමන්ගේ යහළුවා සංගයා වැඩ කරන්නේ, එයා වැඩ කරන්නේ මෙහිමයි, එයා වැඩ කරන්නේ නැති හින්දා මම මෙහි වැඩ කරනවා වගේ තත්ත්වයට යන්න එපා. වැඩක් නැහැ, තේරුමක් නැහැ. ඔයාගේ සෙල්ෆ් කන්ෆිඩන්ස් එක හදාගන්නකම් ඇත්තටම ඔයා අර්බුදෙකින් මොනම දෙයක දිනා. ඒ කියන්නේ මම කියන්නේ විභාගයට විතරක් නෙමෙයි, එතනින් එහා දේවල්. ඔයාගේ අර ආත්ම අභිමානය සහ ආත්ම තෘප්තිය කියන එක උඩට ගත්ත දවසක අනිවාර්යෙන් දිනු. ඔයාට හැම එකකටම මුහුණ දීම පේන්න ගන්නවා කොහොමද කරන්න ඕනේ. ඉතින් ඒ ටික හරියට කරගන්න මම මේ කතා ටික ඔක්කොම කිව්වේ ඕගොල්ලෝ අනිවාර්යෙන්ම ගොඩ යන්න ඕනේ. මේක තමයි මාස්ටර් ප්ලෑන් එක. විභාගය ගොඩ දාන්න තියෙන මාර ප්ලෑන් එකක් නෙමෙයි, ඔයගලන්ට හිතන්න පුළුවන් විදිහේ ප්ලෑන් එකක්. ප්‍රැක්ටිකලි කරන්න පුළුවන් ප්ලෑන් එකක්. අනිවාර්යෙන්ම මාස්ටර් ප්ලෑන් එකේ වැඩ කරලා බලන්න. මාස්ටර් ප්ලෑන් එකේ වැඩ කරලා බලලා ඒකෙන් එන ප්‍රතිඵලය මට කවදා හරි කියන්න අනිවාර්යෙන්. ඒකෙන් අනිවාර්යෙන් ගොඩ ගිහින් තිබුණොත් එක්කෙනෙක් හරි, එක්කෙනෙක් නෙමෙයි මේක 90%ක් ෂුවර්. ඒක 90%ෙන් එහා පැත්තට සම්භාවිතාවක් තියලා ෂුවර්. ඔය විදිහට ඔය කියන විදිහේ වැඩ කරොත් අනිවාර්යෙන් ගොඩම තමයි යන්නේ. එතකොට ඔයා ඒ එන ප්‍රතිඵලයේත් එක කියන්න මොකද්ද වෙන්නේ කියලා. ඔයා මෙතනින් මේකට මොකක්ම කළා නැත්නම් හරි ඒක සම්බන්ධව දෙගිඩියාවේ ඉන්න විභාගයේ ඉන්නේ ඕකට නොකර ඉන්නවා කියලා කියන්න ඔයා ෂෙඩියුල් එකේ. ඇත්තටම බලන්න විභාගය ඇතුළෙන් යනකොට ඔයා එක තැනකදී මාර හිරවිල්ලක් හිර වෙනවා. සබ්ජෙක්ට් එක හරි දෙක හරි තියරි එකක්වත් හරියට බලා ගන්න බැරි. බලන්න වෙන්නේ නැද්ද කියලා. ඔයා මේ ෂෙඩියුල් එකේ වැඩ නොකර ගියොත් එහෙම. එතකොට ඔයාට එතෙන්දී මේ සබ්ජෙක්ට් එක සම්බන්ධයෙන් තීරණයක් ගන්න වෙනවා. ඒ කියන්නේ සමහර විට ෆේල් වෙන්න පුළුවන්. එහෙම අර්බුදයක් වෙන්න පුළුවන්. අර ගාන්ට කතාවක ගැළපිල්ලක් තියනා වගේ තමයි මේ වැඩක් තියෙන්නේ. උතර රටාවක තියෙන්නේ. ඒ රටාවට අපි අනුගත වෙලා යන්න ඕනේ. අපිට මේක වෙනස් කරන්න බෑනේ දැන්. මේ ටයිම් ෆ්‍රේම් එකේ විභාගේ පවත්වන එලා වෙනස් කරන්න බෑ. කරන්න පුළුවන් එකම දේ අපිට වෙනස් වෙන්න වෙනවා. මේකට අනුගත වෙන්න වෙනවා. ඒකත් ඉගෙන ගත යුතු දෙයක්. ඉතින් අන්න ඒකත් එක්ක ඔයගොල්ලෝ වැඩේ කරන් යන්න. මේ වීඩියෝ එකෙන් මොනවා හරි දෙයක් ගත්තා නම් ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න. හොඳයි නම් නරකයි නම් හරි ඕනම දෙයක් කමෙන්ට් එකක් දාන්න.
වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. අපේ චැනල් එක තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. බලාගෙන දන්න අයට දැනගන්න වීඩියෝ එක ෂෙයා කරන්න. අපි ඊළඟට තව මෙවැනි වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම ජය වේවා.